ඊවා ප්‍රොමෝ පැක් එකේ ඇති කෝඩ් එක දැම්ම 77 88ට SMS කරන්න. නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්. අධික වර්ෂාවත් සමග කන්තලේ පේරාරූ ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වුණා. ගම්වාසීන් පැවසුවේ ක්‍රමවත් කාණු පද්ධතියක් නොමැති වීම නිසාවෙන් මෙම ගැටලුව උග්‍ර වී ඇති බවයි. බලන්නකෝ දැන් කොච්චර කාලෙන්දලා මේ මේ වතුර එනවනේ. ඉතින් ලොකු කටියත් ඇවිල්ලත් අහනවා බලනවා යනවා. ඉතින් මොකුත් කරලා දෙන්නේ නැහැ. දැන් ළමයි ඉස්කෝල යන්නත් නැහැ. මේක මේ මේ අවුරුදු 10ටත් වැඩි නේ. වර්ෂාවත් සමග වැලිමඩ කුමරන්පුරම් වතුකරේ නිවසකට ගසක් කඩා වැටුණා. අදාළුවම තුනට පමණ මේ සිදුව ඇති අතර නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඉස්කෝල පුතේවත් නැගෙදර ආලෝතම කොම කුඩු ගල්ලම අපි අම්මලා ගෙදර තමයි ගිහලා නිදාගත්තේ. මගේ දෙන්නේ දරුවෝ ටික ඔක්කොම දීලා බඩේ ඔක්කොම ඉවරයි. මාතියත් නැ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි පර්යේෂණ හා දේශගුණ විපර්යාස අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ ජනවාරි මාසයේ මුළු දිවයිනේම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. ඊසාන දිග මෝසමෙන් මෙරට සමස්ත වර්ෂාපතනයෙන් 126ක් අපේක්ෂා කරන බවද ඇය ප්‍රකාශ කළා.